ඔක්තෝබර් 14 වෙනි ඉරිදා සවස 6ට බංජිල් ප්ලේසිදී පවත්වන විශාරද කරුණාරත්න දිවුල්ගිනේ සහ TM ජයරත්න සහභාගී වන රසෝගා 18 සංගීත සන්ධ්‍යාව ගැන අපට විස්තරයක් කිරීමට එම සංගීත සන්ධ්‍යාවේ සංවිධායකවරු දෙදෙනෙක් අද අපේ මැදිරියට පැමිණ සිටිනවා. නිරෝෂණ ඩි සිල්වා සහ දුලිප් ජයකොඩි. ඉතින් නිරෝෂණ, අපිට ඉස්සලම පැහැදිලි කරන්න, ඇයි ඔබ හිතුවේ මේ රසෝගා වගේ සංගීත සන්ධ්‍යාවක් මේ කරන්න හැදුවේ? ඒකට මුල්ම හේතුව තමයි පළවෙනි මේක මම සුභාෂ් සංගීතය දැක්කුණා ඇල්ම. ඒකම අපි හැමතිස්සම රසෝගා කණ්ඩායමක් කරට අපි හිතන දෙයක් තමයි ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා කෙනාට ඒකේ උපරිම අගයක් ලබා දීම. ඉතින් ඒ නිසා තමයි මේ වගේ ප්‍රවීණ ගායක දෙපළක් තෝරගත්තේ. ඒ සමගම වාදක මඩුල්ල, ඒ ගැන ඇත්තනම දුලිප් කතා කරයි වැඩි විස්තර. අපි ගිය අවුරුද්දේත් රසෝගා 17 ප්‍රසංගය පැවැත්තුවා. ඒක අති සාර්ථකවත් විදිහට නිමාවටපත් වුණා. ඉතින් ඒ නිසා තමයි ඇත්තට හිතුවේ ඒ විදිහටම අපි වාර්ෂිකව කරන වැඩක් හැටියට මේක මේ එවැනි රටාවකට පවත්වාගෙන යන්න. හොඳයි, එහෙනම් දුලිප් අපි දැනුවත් කරන්න, දැන් මේ රසෝගා සංගීත සන්ධ්‍යාව මොන වගේ සංගීත සන්ධ්‍යාවද, ඒ වගේම මෙහි ගායන ශිල්පීන්, ඒ වගේම කවුද මේකට සංගීතය සපයන්නේ, ඒ වගේම වෙනත් වැඩසටහන් පිළිබඳ විස්තර? අනිමල්, ප්‍රථමයෙන් අපි ශ්‍රී ලංකා මෝර්නින් ෂෝ වලට බොහොම ස්තුතියන්ත නාද අපිට ලබා දී මේ අවස්ථාවට. මේ ගායක දෙපළ TM ජයරත්න සහ කරුණාරත්න දිවුල්ගෙන කියන්නේ ඇත්තටම අපේ රටේ පෙරදිග සංගීත ශාස්ත්‍රයේ වටිනා සම්පත් එකක්. මෙවැනි ගායකයෝ අපිට හරිම අතලොස්සයි දැන් ඉන්නේ, මේ එකක් ජීවතුන් අතර ඉන්නේ. ඒත් එක්කම මේ දක්ෂතා, මෙවැනි අත්දැකීම් බහුල සංගීත ශාස්ත්‍රයේ ගායකයෝ මේ මට්ටමේ අය මම හිතන විදිහට අපිට හරි අඩුයි. ඉතින් එවැනි දෙදෙනෙක් ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවේ වේදිකාවක් තුළ එකට මේ ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙනවා. මම හිතනවා ඒක විශේෂ අවස්ථාවක් කියලා. ඉතින් ඒ නිසා මම අපේ මෙල්බර්න් රසික ජනතාවට මේ ඒක මතක් කරන්න කැමතියි. ඒත් එක්කම මම කියනවා බලා ඉන්න එපා, මොකද ප්‍රවේශ පත්‍ර අලෙවි වෙනවා සීග්‍රයෙන්. ඒ නිසා හැකිතාක් ඉක්මනින් තමුන්ගේ අසුන් මේකට වෙන් කරවා ගන්න කියන මතක් කිරීම මම කරනවා. දුලිප්, අපිට කියන්න දැන් මේ රසෝගා 18 සංගීත සන්ධ්‍යාවට කවුද සංගීතය සපයන්නේ? සංගීතය සපයන්නේ ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය විශිෂ්ට සංගීත අධ්‍යක්ෂකක වෙන සුරේෂ් මාලියද්ද සහ ඔහුගේ කණ්ඩායම. මේ අය අපිට පුරුදු නැති මූණු නෙමේ. මීට කලිනුත් ප්‍රසංග දෙක තුනකදීම අපි මෙල්බර්න් වලදී මේ අයව දැක්කා, මේගොල්ලන්ගේ දක්ෂතා දැක්කා. ඉතින් නැවතත් ඒගොල්ලෝ ගැන දන්න අය කිසිම පැකිලීමක් නැතුව මේ ප්‍රසංගයට සහභාගී වෙනවා නොඅනුමානයි. ඒත් එක්කම අපි මතක් කරන්න ඕනේ නිමල්, මේ ගායකයෝ දෙන්න අපි බැලුවොත් අපිට එක රැයකින් අපේ ප්‍රියතම ගීත ඔක්කොම මේ දෙන්නට කියලා කියව ගන්න බැරි වේ. එතරම් ප්‍රමාණයක් මේ විශිෂ්ට ජනප්‍රිය අපි ආස කරන අපේ හදවත්වලට වැදුණු ගීත ගොඩක් මේ ගායකයෝ දෙන්න විසින් ගායනා කරලා තියෙනවා. ඉතින් මේ වාදක මණ්ඩල සහ මේ ගායකයෝ දෙපළ මේ තුන් කට්ටුව එකට වැඩ කරනවා ගොඩක් මේ දිනවල. මේ සංගීත ප්‍රසංගය පුළුවන් තරම් ඒ විදිහේ ජනප්‍රිය ගීත මේකට එක්කාසු කරලා මේක අර නිරෝෂන් ඉස්සල කිව්වා වගේ ප්‍රවේශ පත්‍රයක් ගන්න කෙනාට ඒකේ උපරිම සාධාරණත්වය කරන්න උපරිම වින්දිනක් ලබා දෙන්න මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. හොඳයි දුලිප්, එහෙනම් අපිට නාතරක් මතක් කරන්න රසෝගා 18 සංගීත සන්ධ්‍යා පවත්වන ස්ථානයේ දිනය, ඒ වගේම කොහොමද අපි ප්‍රවේශ පත්‍ර ලබා ගන්නේ? හිමල්, ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා අපිට ව�බ් අඩවියක් තියෙනවා, ඒ desentertainments.com.au. ඒ වගේම බංජිල් ප්ලේස් කියන ස්ථානයේ තමයි මේ ප්‍රසංගය පවත්වන්නේ සවස 6ට. විශේෂ මතක් කිරීමක් කරන්න ඕනේ, ගිය වර්ෂයේ වගේම හරියටම කාල වේලාවට මේ ප්‍රසංගය ආරම්භ කිරීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම දුරකථන අංකයක් තියෙනවා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා 04333 45.0897.
එතකම විශේෂයෙන් සඳහන් කිරීමක් කරන්න ඕනේ මම මේ අවස්ථාවේ අපි ගොඩාක් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන වාදක මණ්ඩල සහ මෙහෙදී උනත් සමහර වෙලාවලට අපිට සිතාර වාදකයෝ දකින්න ලැබෙන්නේ අතිදක්ෂ විශේෂ සිතාර වාදකයෙකුත් මේ අවස්ථාවේ මේ වාදක මණ්ඩලට එක් වෙනවා ලංකාවේ සිට හොඳයි අද අපේ මැදිරිට මැනලා රසෝගා 18 සංගීත සන්ධ්‍යාව ගැන විස්තර කිරීම ගැන බොහෝ ස්තුතියි බොහෝ ස්තුතියි අවස්ථාව ලබා දීම ගැන මෝර්නින් ෂෝ කණ්ඩායමට බොහොම ස්තුතියි